ගරු සීත ආරම්භ පොළොමැතිනි ඔබතුමීට මිනිත්තු 16ක කාලයක් තියෙනවා අවස්ථාව ලබා දීම පිළිබඳ නියෝජ්‍ය කතානායකතුමාට ස්තුතිවන්ත වෙන ගමන් සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් අද මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තියෙන ආයුර්වේද සංග්‍රහය ආයුර්වේද පඬිතර එකතු කරන වැදගත්කම සහ ඒ ඒ තත්ත්වයේ ඉහළ නැංවීම සඳහා මේ යොදාගත හැකි ආකාරය පිළිබඳ अमदितुमान मे सभावट विशेष प्रकाशयाक निकुत कला एवगेम भो कथिकयान ये पिलिबंदव कथा कला मायतना मठत् ये सदा यमक कथाकरणट अवस्थावल भीम भाग्याख्यल मे अवस्थावेदी आयुर्वेद फनत मेता कालयाक आयुर्वेद शास्त्रीय रेकगान्नट आयुर्वेद प्रतिकर्म क्रमे रटतुर प्रचरित किरीमटात् पवत्वागनयामटात् दीपु दायकत्व तवदुरटात् स्थिर करमीन सह तीव्र करमीन सह यही गुणात्मक भाव वैडि करमीन ये सन्धा एक करगति कि अगे एक मे आयुर्वेद संग्रहाय एक औषध पिलिबंद नियामने औषध निष्पादन पिलिबंद नियामने औषध वगाव पिलिबंद नियामने वगेम प्रतिकर्म सेवे सन्धा नियामने भाविता किरीम सन्धा मे एक अलुत् अनपनात् उपकारी वे किल माहितनम एवगे महितर शिशिर जयकोडी राज्य मालितुमाइताम उत्साहवंत विधियर मेसियलु कार्या निष्ठकराने आयुर्वेद प्रतिकर्म क्रमे लांकीय समाज तुल वितराक्निवे लोकेट गेनयान्न पुलुवान् क्रम विधहा उपायकमयान् सोयागान्नट एतुमागे महंसिय पिलिबंद अगे करन गमन् स्तुतिवंत वेन गमन् मा मगे पुद्गलिकवम रजय हो अमात्याशय नियोजनीय करमिन् नोवे नमुत् वैद्यवरयेक् विधियटत् मे रटे पुरवसियेक् विधियटत् मतक् करन्नट ओने लोक इतिहासे परमाणु अंशु होयागत्तु विद्याज्ञा कवदावत् हितुवे नै एक परमाणु बोम्बयक् वेला लोकयट विनाशय गेनेयि कियला एनिसा मे नियामन अनपनत् अतुलतेन् कौरु हरि मे रटट अवडदायक औषध अवडदायक औषध क्रमवेद गेन्न उत्साह कलोत् ए मर्दनीय करन्नटत् ඒ අවම කරන්නටත් අවශ්‍ය නීති රීති මේ සංගම සකස් කරන්නට ඔබතුමාගේ වගකීම නිලධාරින්ගේ වගකීම මොකද අපි තනතුරු වලින් ඉවත් වෙලා අයයි නමුත් මේ හදපු නීති ප්‍රයෝගී කරගෙන මේ ලෝකෙට අවඩක් වෙනවා නම් මේ රටට අවඩක් වෙනවා නම් ඒකට කොහෙදි හරි අපිට වග කියන්නට වෙනවා ඔබ දන්නවා බටහිර වෛද්‍ය විද්‍යාවෙත් කැස්ස සඳහා සිරප් තියෙනවා නමුත් දරුවෝ ඒවා මත් වෙන්න පාවිච්චි කරනවා වේදනා නාශක පෙති තියෙනවා ඒවා දරුවෝ මත් වෙන්න පාවිච්චි කරනවා නම් අපි ඒව වටලනවා නම් ඒව පිළිබඳ නීති රීති ක්‍රියාත්මක කරනවා නම් ඒවට අපි නියාමනය කරනවා නම් ඒ සාම ක්‍රියාදාමයන් මේ ආයුර්වේද ඖෂධ පිළිබඳවත් ඔබතුමන් සැලකිලිමත් වෙන්නට ඕනේ පිළිබඳ නීති රීති සකස් කරන්නට වෙනවා අපි දොරගුළු විවෘත කරනවා වගේ මේ දොරගුළු වලින් හොඳ දේ සහ නරක දේ අපේ රටට ළඟා නොවෙන්නට අපි වගකට වගකීම බාර ගන්නට ඕනේ හොඳ දේ පමණක් ලබාගෙන නරක දේ අපේ දරුවන්ගෙන් තරුණයා තරුණියන්ගෙන් අනාගතයේ අනාගත පරම්පරාවෙන් ඈත් කරලා තියන්නට ඕනේ මොකද ඒ වැරදි විදිහට භාවිතා කරන්නට බොහෝ දෙනා සූදානම් වෙලා ඉන්නට පුළුවන් නිසා මේ නියාමණය ගැන කතා කරනකොට නියාමණයේ වැදගත්කම බොහෝ දෙනා කතා කළා විරුද්ධ පක්ෂයේ තාණ්ඩු පක්ෂයේ කතිකයන් මම හිතනවා ලෝකයේ ආයුර්වේදයේ ආයුර්වේද ක්‍රමවේද ප්‍රතිකර්ම ක්‍රමවේද ලෝකයේ ආර්ථිකයන් දියුණු කරන්නට භාවිතා කරන ක්‍රමවේදයක් කියලා අපි හැමෝම පිළිගන්න අවස්ථාවක ඉන්දුනීසියාවේ බාලි නගරය ඒ වගේම කේරළය මේ අවස්ථාව වෙනකොට බිලියන ගණනක් විදේශ විනිමය උපයෝගී උපයා ගන්නේ මේ ආයුර්වේද හා සම්බන්ධ සුවසායන එහෙම නැත්නම් වෙල්නස් ට්‍රීට්මන්ට් වෙල්නස් ක්ලිනික් කියන ඒ සංකල්පය පදනම් කරගෙන ලෝකයේ මේ වෙනකොට සෞඛ්‍ය ශාස්ත්‍රයේ වැදගත් අංගයක් වෙලා තියෙන යුනිවර්සල් හෙල්ත් කවරේජ් එහෙම නැත්නම් හැම දෙනාටම ඒ සෞඛ්‍ය ශාස්ත්‍රය ඉතා ගුණාත්මකව ලබා දෙන්නට අවශ්‍ය වෙන නීති රීති සම්පාදනය කරන්නත් ඒ පිළිබඳ ව්‍යාපෘති සකස් කරන්නත් ඉතින් මේ සුවසායන එහෙම නැත්නම් මේ ආයුර්වේදයේ උපයෝගී කරගෙන විදේශ විනිමය උපයන බොහෝ රටවල් එය පාවිච්චි කරන්නේ නියාමනයක් සහිතව හොඳ සෞඛ්‍ය ශාස්ත්‍රයක් විදිහට ලෝකයට අඳුන්වලා දෙන ගමන් ලෝකයේ යුනිවර්සල් හෙල්ත් කවරේජ් එහෙම නැත්නම් හැමෝටම එක ආකාරයේ හොඳ සුවසේවයක් ලබා දෙනකොට ඔවුන් බලාපොරොත්තු වෙන අංග කීපයක් තියෙනවා එකක් තමයි සැමටේ සුවසේවයට එහෙම නැත්නම් මේ ප්‍රතිකර්ම ක්‍රම වලට ළඟා වෙන්න පුළුවන් ද ලේසියෙන් කියන එක ඒ සුවසේවය එහෙම නැත්නම් මේ ලබා දෙන ප්‍රතිකර්ම නිසා කෙනෙක්ගේ සෞඛ්‍ය දියුණු වෙනවද කියන එක එය තමුන්ට දරාගත හැකි වෙන විදිහේ ආර්ථිකමය මට්ටමට සුදුසු වෙන ආකාරයට
පවතිනවද කියන එක. ඉතින් ආයුර්වේදයේ පිළිබඳ අපි කතා කරනකොට දේශීය හෙළවෙදකම ගැන කතා කරනකොට මේ සියල්ල අපිට මුදල් උපයන පැත්තට අපි සලකනවා නම් අපිට ගොඩාක් ක්‍රම තියෙනවා රටට යහපත් වෙන විදිහටත් රටේ යහපත රැකගෙන කරගන්නට පුළුවන් බොහෝ ක්‍රමවේදයේ තියෙනවා සෞඛ්‍ය ශේෂ්ත්‍රයත් එක්කම. ඉතින් අපි හිතනවා නම් සුව සේවාව එහෙම නැත්නම් වෙල්නස් ක්ලිනික් එහෙම නැත්නම් අපි දන්නවා පැලියටිව් කියා රීහැබිලිටේෂන් ඒ කියන්නේ බොහෝ වෙලාවට අස්ති සම්බන්ධව සිදුවෙන කැඩුම් බිඳුම් වලින් පසුව දෙන ප්‍රතිකර්ම වලට ලෝකයේ බටහිර රටවල රෝගීන් මේ වෙනකොට ආසියාදු රටවල් වලට එනවා දීර්ඝ කාලීන ප්‍රතිකර්ම ක්‍රම බලාපොරොත්තු වෙන. ඔවුන් බලාපොරොත්තු වෙන ඔවුන්ගේ විවේකයේ ඔවුන්ගේ සුවදායක ජීවිතය ගත කරන ගමන්ම ඔවුන්ට ඒ රටවල් වල ඒ දේශගුණීය තමුන්ට ආශිර්වාදයක් කරගනිමින් තමුන්ගේ ප්‍රතිකර්ම කරගන්න. ඉතින් මා හිතනවා මේ නියාමන ක්‍රමයත් එක්ක ලෝකයට අපි පණිවිඩයක් දෙනවා. අපිට ආයුර්වේදයේ හෙළවෙදකම පිළිබඳ ඉතිහාසයක් තිබුණා. නමුත් ඉතිහාසයේ පමණක් ලෝකයේ වෙළඳපොළ කරා යන්නට උදව් කරන්නේ නැහැ. ඖෂධ නිෂ්පාදනය වගේම තමයි අපිට විදේශ රටවල රෝගීන් විදේශ රටවල සංචාරකයන් ලංකාවට ගෙන්නගෙන මේ ආයුර්වේදය හා සම්බන්ධ වෙන ව්‍යාපාරයක් විදියට සංචාරක ව්‍යාපාරය ගොඩනගන්න පුළුවන් නම් මා හිතනවා ලෝකයට අපිට අලුත් දෙයක් අපිට අනන්‍ය දෙයක් දෙන්නට පුළුවන්. මීට පෙර කතා කරපු බොහෝ දෙනෙකුත් ඒ පිළිබඳ අවධානය යොමු කරා. ඉතින් හැබැයි එහිදී අපිට වෙන බාධකයේ තමයි ඕනෑම රෝගියෙක් වෙන්නට පුළුවන්, ඕනෑම සංචාරකයෙක් වෙන්නට පුළුවන්. කෙනෙක් තමුන්ගේ සෞඛ්‍ය පිළිබඳ දෙයක් ලබා ගන්නව නම්, ප්‍රතිකර්මයක් ලබා ගන්නව නම් වඩාත් අවධානය යොමු කරන මේක ලෝකයේ පිළිගත් ක්‍රමවේදයක්ද? මෙහි තියෙන ඖෂධ ක්‍රමවේද ප්‍රතිකර්ම ඒට ලබා දෙන මානව සම්පත, ඒ ලබා දෙන මානව සම්පත එහෙම නැත්නම් වෛද්‍යවරු වෙන්න පුළුවන්, වෙදදුරන් වෙන්නට පුළුවන්, එහි සිටින සෞඛ්‍ය සේවක සේවිකාවන් ලෝකයේ නියාමනය කරන්නා වූ යම් කිසි ක්‍රමවේදයකට යටත්ද කියන එක උන් සොයා බලනවා. ඒ නිසා අපි කොයිතරම් කිව්වත් අපි පරම්පරාවෙන් රැකගත් ක්‍රමවේදයක් තියෙනවා, අපිට ඉතිහාසයක් තියෙනවා කියලා ලෝකයේ අද දියුණු නිසා ලෝකයේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ, ජනතාව බලාපොරොත්තු වෙන්නේ කොයි ක්‍රමවේද යටතේ මේ නියාමනය වෙනවද, මෙයින් මට හානියක් සිදු වේද, එහෙම නැත්නම් මගේ සෞඛ්‍ය වර්ධනය කරගන්න ප්‍රවර්ධනය කරගන්න උදව්වක් වෙයිද කියන එක. ඒ නිසා මා හිතන මේ නියාමනයත් එක්ක ඍජුව හා වක්‍රව අපේ දේශීය වෛද්‍ය ක්‍රමයට විතරක් නෙමෙයි දේශීය ආර්ථිකයට ප්‍රයෝජනයක් ගන්නට පුළුවන් වෙයි. මේ නියාමනයෙන් අපි සපත කරන්නට ඕනේ ලෝකයේ අපේ ආයුර්වේද ක්‍රමවේදය, දේශීය වෛද්‍ය ක්‍රමවේදය, අපිට තියෙන ස්වභාවික සෞන්දර්ය, ස්වභාවික සංචාරක ස්ථාන, ඉතාමත් යහපත් වූ දේශගුණයේ වගේම ඉතා සෞඛ්‍ය සම්පන්න ආහාර ක්‍රමවේද ලබා දෙන්නට අපිට තියෙන හැකියාව, මේ නියාමනයත් එක්කම අපේ ප්‍රතිකර්ම ක්‍රමවලට ලබා දෙන ඒ ආරක්ෂාව, සුරක්ෂිතභාවය හා ඒ විශ්වාසවන්ත නිභාවය නිසා ඔවුන් අපිට මේ රටට ආකර්ෂණය කරගන්නට පුළුවන් වෙයි කියලා. මේ අතරම මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ අපි ඒ ආර්ථිකය පිළිබඳව ආර්ථික දියුණුවට මේ නිෂ්පාදනයන් ඒ සේවාවන් ලබා දෙන ගමන්ම මම හිතන්නේ මේ පිළිබඳ අද උදෑසනත් අපි කතිකාවක් ගොඩ නැගුණා. මේ ආයුර්වේදයට අපි යොදා ගන්න ඖෂධවල සුරක්ෂිතභාවය පිළිබඳ අපිට රටට අනන්‍ය වූ සෞඛ්‍ය ශාස්ත්‍රයේ දේශීය සෞඛ්‍ය ශාස්ත්‍රයට යොදා ගන්න ඖෂධ පැලෑටි වේවා, ඖෂධ නිෂ්පාදන වේවා, ඒ වගේ සංයුතියන් වේවා අපි අපේ රටට ආරක්ෂා කරගෙන ඊළඟ පරම්පරාවට ලබා දෙන්නේ කොහොමද? එයි තියෙන අයිතීන්, එයි තියෙන පේටන් බලපත්‍ර අපේ රටට, අපේ රටේ අනාගතය උදෙසා අපි ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක, ඒ පිළිබඳ ඇති නීතිමය රාමුව හොඳින් අවබෝධ කරගෙන අධ්‍යයනය කළා, ඒ සඳහා තියෙන අවස්ථාවන් අපි සොයා බලා. මා හිතනවා රාජ්‍ය අමාත්‍යතුමාගේ ඉදිරියේදී මදිහත් වෙයි දැනටත් මේ නියාමනය කිරීම තුරිනුත් එතුමා බලාපොරොත්තු වෙන එතුමා විතරක් නෙමෙයි ඒ අපේ අමාත්‍යංශයේ සියලු නිලධාරීන් බලාපොරොත්තු වෙනවා ඇත්තේ ලෝකයට අපේ ඒ ආරක්ෂිත කරගන්න ආයු සංයුතියන් ඒ අපේ පැලෑටිවල ඒ ඖෂධ ගුණයන් ඉදිරියේදී ඒ ආරක්ෂිත ලෙස ලබා දෙන්නයි. එනිසා ඒ නියාමනය විතරක් නෙමේ සඳහා අවශ්‍ය වන බලපත්‍ර ලබා ගන්නට අපි කටයුතු කරමු සමූහයක් හැටියට, අමාත්‍යංශයක් විදිහට. එයින් මං හිතනවා ලෝකයට ඉතා වැදගත් ඖෂධ වර්ග නිෂ්පාදනය කරන්නට පුළුවන් අපිට අනන්‍ය වූ ඖෂධ පැලෑටිවල ආරක්ෂාව, ඒ අපිට තියෙන අයිතිය රටක් විදිහට ඉදිරියට පවත්වාගෙන යන්න අපිට උදව් උපකාර වෙයි. ඒ පිළිබඳව ලෝකයේ විවිධ කතාබහ තියෙනවා. සමහරුන් කියන සමයේ ඒ සංයුතියන් ඒ පැලෑටියන් වෙනත් රටවල් තාක්ෂණයේ දියුණු රටවල් ඒවා ලබාගෙන නිෂ්පාදන ඉෂ්ට සිද්ධ කරගෙන ඔවුන්ගේ ආර්ථික වාසි ලබා ගන්නවා කියන එක ආර්ථිකයේ ගැන විතරක් හිතලා නෙමෙයි මේ රටේ ඒ අපිට තියෙන ලැබෙන දායාදයන් රැකගෙන ගැනීම සඳහා අපිට කළ හැකි සියලු උපක්‍රමයන් අපි යොදා ගන්නට ඕනේ. ඒ නිසා මා හිතනවා මේ නියාමනයත් සමගම ප්‍රතිකර්මකම නිෂ්පාදනය වගේම ඖෂධ වගාවත් නියාමනයේ ලක් වෙනවා.
ඒ නීති රීති ඉවහල් කරගෙන අපිට පුළුවන් නම් බුද්ධිමය දේපලක් විදියට අපිට ඒ එක් එක් ඒ ශාක පැලෑටි වල තිබෙන ඖෂධීය ගුණයන් නිස්සාරණයන් අපි අපිට අයිති දෙයක් දේපලක් බවට පත් කරගන්න මේ රටක් විදියට එයින් නැතිවෙනා වූ ආර්ථිකමය වාසියන් ඉදිරියේදී પરම්පරා ගානකට පස්සේ හරි ලබා ගන්නට මේ රටට හැකියාව ලැබෙයි. එනිසා මා හිතනවා लोके आयुर्वेद क्रम पिलिबंद आयुर्वेद सह वेनत्तु वैद्य क्रम पिलिबंद अवधानी यमुवेन काल परिच्छेदेक मेवेनी कटयुत्तक सिदु किरीम इतामत् वेदगत् वेनवा ए वेदगत् विधियटत् ए रटट फलदायी विधियटत् अपि योदा गन्नट ओने मेहिदी निष्पादनयन् वितराक् नेमे मम हितनवा क्रमवेदयन् ए प्रतिकर्म क्रमवेदयन् लबा देन आयतन नियामनय किरीम इतामत् वेदगत् वेनवा අපි ස්ථාවරත්වයක් විශ්වාසනීයත්වයක් ලබා දෙන්නට ඕනේ රෝගීන්ට මේ ආයතන තුලින් සිදු කරන ප්‍රතිකර්ම ඒ ලබා දෙන ඖෂධ සියල්ල යම් කිසි නියාමන ආයතනයකින් ඉතා නිවැරදි ලෙස නියාමනය වෙනවා කියන එක මෙතරම් නියාමනය සඳහා නීති රීති තිබිලත් මෙතරම් නියාමනය සඳහා අවශ්‍ය වූ ඒ ලියකියවිලි සියල්ල සකස් වෙලා තිබිලත් බටහිර වෛද්‍ය විද්‍යාවේ අදත් ඕනෑ තරම් උදාහරණ තියෙනවා නිසලස භාවිතා නොවන ආයතන නිසලස භාවිතා නොවන ඖෂධ සහය ඖෂධ වලින් මෙතෙක් සොයා නොගත් සමහර විට අසාත්මිකතා ඇති වෙන අවස්ථා ඒ නිසා මා හිතන්නේ නියාමනය කියන වචනය සෞඛ්‍යයට ඉතාමත් වැදගත් වෙනවා ඒ ශේෂ්ත්‍රයෙන් උදව් උපකාර ලබා ගන්න හිතන පිරිසකට ඒ නියාමනය තුලින් ආරක්ෂාව ලබා දෙනවා එනිසා නිෂ්පාදනයේ පමණක් නෙමෙයි රටක් විදිහට ඉදිරියට යනකොට මේ ලෝකයේ ආර්ථිකයත් සහ ගැටෙන්නට සහ ආර්ථිකයට අපිට අලුතින් ලබා දෙන්නට පුළුවන් ප්‍රවර්ධන කාර්යයක් ලෙස සකස් කර ගන්නට සංචාරක ව්‍යාපාරයත් සමග ඉතා යහපත් ලෙස මේ යොදා ගන්නට ඒ විතරක් නෙමෙයි ලෝකයේ සෞඛ්‍ය ශේෂ්ත්‍රය අපිට වූ අනන්‍ය වූ ඒ පරිච්ඡේදයක් ලියා තියන්නට හෙළ දේශීය වෛද්‍ය ක්‍රමවලට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ උපකාරීත්වය සහ ඒ මිශ්‍රණයක් තුලින් ඉදිරියට අපිට හැකි වෙයි කියලා එනිසා මා හිතනවා අද මේ නියාමනයන් අපි අනාගතයේදී යහපත් ලෙස යොදාගෙන යහපත් කාර්යයන් සඳහා අපි එය නීතිමය වශයෙන් සංරක්ෂණය කරගෙන අපිට අවශ්‍ය වෙන ආයුර්වේදයේත් හෙළවෙදකමේත් ආරක්ෂාවත් ඒ ආයුර්වේදයේත් හෙළවෙදකමේත් රටට ලබා දෙන්නට පුළුවන් ආර්ථිකමය ශක්තිය ලබා දෙන්නටත් යොදා ගනිමු කියලා ඒ සඳහා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යතුමන්ටත් ආයුර්වේද කොමසාරිස්තුමා ඇතුළු ඒ සියලුම ලිදරාරින්ටත් මගේ සුභපැතුම් පිරිනමනවා ඒ කටයුතු සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා බොහොම ස්තුති කරව මාත්‍යමනි You're watching the Life Traveler Channel